අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔන්න ඉතින් මේ සෙනසුරාදත් හරියටම හවස පහට සුන්දර වූ ළමාලෝකයේ වර්ණවත් සොයන පාට පාට සන්ධ්‍යාවේ වර්ණවත් ළමා විය අරගෙන ඔයාලගේ නිවහනට ඔන්න අදත් අපි සජීවීව එකතු වෙලා ඉන්නවා. හරි ඉතින් අපි සජීවීව එකතු වෙනවා කියන්නේ අපි අපේ යාළුවන්ට පැනේකුත් රැගෙන තමයි එන්නේ. ඉතින් මේ පැනේට නිවැරදි පිළිතුර දන්නවනම් අපිත් එක්ක දුරකථන ඇමතුමකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඔයාලගේ දක්ෂතා ඉදිරිපත් කරන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අපේ යාළුවෝ බලනවා ඇති අද අපේ පැනේ මොකද්ද කියලා. යාළුවෝ දන්නවද? වර්තමානයේ වෙනකොට අපේ මේ පෘථුවියේ මිලියන 8.7ක් පමණ ජීව විශේෂ ජීවත් වෙනවා. ඉතින් අපි සරලව මේ ජීවීන්ව වර්ග කළොත් අපි ඔන්න වර්ග කරන්නේ ශාකහ සතුන් විදිහටනේ. ඉතින් මේ සත්තු ගැන අපි කතා කරොත් මේ ලෝකේ කතරන්නම් අරුම පුදුම සත්වයන් ඉන්නවද? ඉතින් ඒ සත්වයන් අතරින් ඔන්න අද අපේ පැනේ විමසන්නේ විශේෂ සත්වයෙක් ගැන. අපි ඔයාලගෙන් අද අහන්නේ මේ ගොඩබිමේ වේගයෙන්ම දිවිය හැකි සත්වයා කවුද කියලා. ගොඩබිමේ වේගයෙන්ම දුවන්න පුළුවන් සත්වයා කවුද? ඉතින් මේ පිළිතුර මේ පැනේට නිවැරදි පිළිතුර දන්නා නම් අපිට කතා කරන්න. ඔව් අක්කේ. ඉතින් මම දුරකථන අංකය අපේ මතක් කරන්නම්. අපේ දුරකථන අංකය තමයි 011250535 15. මම නැවතත් මතක් කරන්නම්. 011250535 15 කියන මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙයිලා ඉක්මනින්ම මේ පැනේට පිළිතුර ලබා දෙන්න. ඉතින් එහෙම නිවැරදි පිළිතුර මුලින්ම ලබා දෙන අපේ යාළුවාට අපි සූදානමින් ඉන්නවා. මේ වටිනා කෑම පෙට්ටිය තිළිණ කරන්නේ වගේම මේ කෑම පෙට්ටිය විතරක් නෙමෙයි. මේ වටිනා ඉංග්‍රීසි කතා පොතත් තිළිණ කරන්න උන අපි සූදානමින් ඉන්නවා. ඉතින් ඉක්මනින්ම අපිට කතා කරන්න මේ පැනේට නිවැරදි පිළිතුර ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි උන අපේ යාළුවන්ට පුළුවන් නම් ලස්සන කවියක පුංචි කොටසක් එහෙම නැත්නම් ගීතයක පුංචි කොටසක් ගායනා කරන්න උන මේක තමයි හොඳම අවස්ථාව. අපිට කතා කරන්න අපි ඔබගේ හැකියාවන් මුළු ලෝකයටම පෙන්වන්න සූදානමින් ඉන්නවා. අවදාහරයිතින් ඔන්න අපේ පැනයත් අපි මතක් කරා. ඒ වගේම අපේ තැග්ගත් අපි ඔයාලට පෙන්වනවා. ඉතින් ඉක්මනට කතා කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. දැන් අද අපේ වැඩසටහන තුළ අද අපි කතා කරන්න සූදානමින් ඉන්නේ විශේෂ පාසලක් ගැන. ඉතින් ඒ පාසලේ ඉන්න සහෝදරියන්ගේ දක්ෂතාවයන් ගැන කතා කරන්න වගේම උන්ගේ දක්ෂතාවයන් බලන්නත් අද ඔයාලට ඉඩහසර ලැබෙනවා. එහෙම නේද නංගි? ඔව් අක්කේ. ඉතින් ඔන්න අද අපේ පාට පාට වැඩසටහනට එකතු වෙන්නේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ අපේම සොයුරියන්. ඉතින් ඔන්න අපි සූදානමින් ඉන්නවා මොවුන්ගේ දක්ෂතාවයන් අපේ වැඩසටහන තුළින් ඔන්න ඔබට පෙන්වන්න. ඉතින් ඔන්න අපේ වැඩසටහනේ ආරම්භක ගීතයේ විදිහටත් අපි යොදාගෙන තියෙන්නේ මේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලීය සංවත්සරයක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච ලස්සන ගීතයක්. එහෙනම් අපි මේ ගීතය නරඹලා අපේ වැඩසටහනට හොඳ ආරම්භයක් ලබා ගමු. Satpura towards the victory, show our talent before these nights. Be united in harmony. Be united in harmony. New PO, speak true. Right, wrong, and be exemplary. Ruby Sapphire, Amethyst, Garnet, play for towards the victory. Show our talents before this night. Rukmeo, Rukmeo, Rukmeo,
Ubu safaya amatis gana tattina kure vendru mendru puhalonga paadu pattu moli peruvo පාසල ගැන කියවෙන අභිමානවත් ගීතයක් තමයි අපි ඒ රස විඳින්නේ. අන්න අද අපේ දවසේ ප්‍රථම දුරකථන ඇමතුම ඇවිල්ලා තින්නේ. අපි අඳුනගමු කවුද කියලා. ආයිබෝවන්. ඔයාගේ නම ආයිබෝවන්. ආයිබෝවන් වාගේ නම මොකද්ද? නැසාරි. ප්‍රසාරි. අපේ යාළුව කොහින්දන් එකතු වෙන්නේ? මොකද්ද? යාළුව කොහින්දන් එකතු වෙන්නේ? හෝ කන්දරින්ද ඉතින් යාළුවා දන්නවද අත අපි අහපු ප්‍රශ්නෙට පිළිතුර අපි කියමුද ඔව් චීතා චීතා හරි අපි බලමු නංගිගේ උත්තරේ නිවැරදිද කියලා ඉතින් නංගි කවියක් හරි සින්දුවක් හරි කියන්න කැමතිද ඔව් එහෙනම් කියමුකෝ බලන්න හරිම ලස්සනයි නංගි නංගිගේ ගීතය අපි බලමු අපේ වැඩසටහන අවසානය වන තෙක් රැඳී සිටින්න නංගිගේ පිළිතුර නිවැරදිද කියලා අපි බලමු දැන් අද අපිත් එක්ක පාසලක් එකතු වෙනවා කියලා අපි කියුවානේ. ඉතින් ඔවුන්ගේ දක්ෂතාවයන් අපි නරඹන්නත් ඕනේ. ඉතින් බලමු මොකද මුලින්ම අපි වෙනුවෙන් ගෙනල්ලා තියෙන නර්තනය. ධාරා. ඉතින් ඔන්න අනේ ලස්සන නර්තන ගොඩක් බලන්න පුළුවන්. ඉතින් මේ දැන් අපි ඊළඟට නරඹන්න වෙන සූදානම් වෙන නර්තනය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ නර්තන ආචාර්යවරිය වන තලතා බන්දුල ධම්මිකා ගුරුතුමිය. ආයිබෝවන් ගුරුතුමිය. ගුරුතුමියනි දැන් අපි ඊළඟට නරඹන්නේ මොන වගේ නර්තනයක්? මේක පුතේ පහතරට නර්තන සම්ප්‍රදාය. හරිම ලාලිත්‍යයි. මොකද කියන්නේ කාන්තා ලාලිත්‍ය පිළිබිඹු කරන නර්තනංගයක් විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. අපි ඉස්සර අපේ ජනයා ගොඩක් වෙලාවට විනෝදයේ පතා කරපු ජන නාටක තියෙනවා. ඒ ජන නාටක අතර එකක් තමයි පුතේ පහතර නර්තන සම්ප්‍රදායේන කෝලම්. හරි? කෝලම් ජන නාටකය හරිම ලස්සනයි. මොකද එකක් විනෝදයි. ඒකට විනෝද ජනක තියෙනවා. ඒකේ පුද පූජා තියෙනවා. ඒ කාලේ තිබුණ ඇදහිලි විශ්වාස තියෙනවා. ඒ වගේම එකමුතුකම සමෝදාන. ඒ කියන්නේ ඔක්කොම එකට එකතු වෙලා හරිම තමන්ගේ සිතුවිලි බෙදා හදාගෙන කරන ක්‍රියාවලියක් විදිහට අපිට ජන නාටක හඳුන්වන්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ගේ තැමුණු ශ්‍රමය ඒගොල්ලන්ට මහන්සියක්සේ දැනුනේ නෑ පුතේ. හරිම ආසාවෙන් ඒකට ඒතුළ සහභාගී වුණා. ඒ වගේ අවස්ථාවල කරපු ජන නාටකයක් විදිහට තමයි පහතරට සම්පදාය හඳුන්වන කෝලම් ජන නාටකය. ඒකේන පසු කාලීනව නිර්මාණය වූ අංගයක් තමයි ගිරිදේවි. පහතරට සම්ප්‍රදායේන වෙනත් නර්තනංගවල ඇඳුම් වලට වැඩිය මේ ගිරිදේවි නර්තනය ඇඳුම් වෙනස් නේද? ගොඩක් වෙනස් වෙන්නේ පුතේ. අර පසු කාලීනව මේක නිර්මාණාත්මකයි. මොකද එදා ජන සමාජයට වැඩිය ගොඩක් වෙලාවට පසු කාලීනව ප්‍රාසංගික වේදිකාවට ඉදිරිපත් කරපු අංගවල ඇඳුම් වල විචිත්‍රතාවය තියෙනවා. මොකද ආලෝකකරණය වැඩිය අද. එදා කලේ ඊට වැඩිය වෙනස්තාවයක්. මොකද එදා කලේ පන්දම් මෙලිය
ඊගවට කොප්පර අපහන් ඒ වගේ ආලෝකකරණයක් එදා යොදාගත්තේ. නමුත් ඊට වැඩිය අද වෙනස්. ඒක නිසා තමයි මේ ඇඳුම් වල විචිත්‍රතාවය මීට වැඩිය වෙනස් වෙලා තියෙන්නේ පුතේ. ඔව්. හොඳයි එහෙනම් අපේ ගිරිතේවි නර්තනයේ නරඹමු මේ නර්තන ඉදිරිපත් කරන්නේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ අපේම සොයුරියන් විසින්. රන්වන් Thank you.
වලට නාතන සම්ප්‍රදායේ කෝලම් ගැමි නාටකයේ ඉන්න චරිතයක් තමයි කිරි දේවිය කියන්නේ. ඉතින් මේ චරිතය පදනම් කර ගනිමින් නිර්මාණය වුණ ලස්සන සම්ප්‍රදායික නැටුමක් තමයි අපි ඒ රසවින්දි. ඔව් ඉතින් අක්කේ ඔන්න අපිත් එක්ක තවත් යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කතා කරලා බලමු කවුද මේ කියලා. ආයුබෝවන් යාළුවේ. යාළුවාගේ නම මොකද්ද? යාළුවාගේ නම මොකද්ද? ආයුබෝවන්. සඳලි. සඳලි. ඉතින් සඳලි කොහේ ඉඳන්ද අපිත් එක්ක එකතු වෙන්නේ? සඳලි. ඔව්. ඉතින් දැන් යාළුවට හිතෙන විදිහට අපි අදහපු ප්‍රශ්නෙට පිළිතුරු මොකද්ද? චීටා. චීටා. ඉතින් අපි බලමු යාළුවාගේ පිළිතුර නිවැරදිද කියලා. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක අවසානයේ වෙනතෙක් අපිත් එක්ක වැඩසටහනේ රැඳී ඉන්න කියලා. ඔව්. ඉතින් අපි මුලින් බැලුවේ මේ කෝලම් ගැමි නාටකයේ ආශ්‍රිතයි. ඉතින් මේ කෝලම් කියලා ගත්තාම අපිට ගොඩක් චරිත හමු වෙනවා නේද දහරා. කෙනෙක් තමයි ලෙන්චිනා. ජසයා. දැන් අපේ යාළුව දන්නම චරිත නේද දහරා. ඔව් ඔකේ. ඉතින් දැන් මේ කෝලම් ගැමි නාටකය ගැන කතා කරද්දී මේකේ ප්‍රධානම වෙනස්කමක් තමයි මේ කෝලම් ගැමි නාටක කඳුරු ලීයෙන් භාවිතා කරපු වෙස් මුහුණ තමයි පළඳින්නේ. අපි දන්නවා උඩරට නර්තන සම්ප්‍රදායේ ගැමි නාටකයක් තමයි සොකරි කියලා කියන්නේ. ඉතින් සොකරි ගැමි නාටකේ නම් මේ විදිහට ස්ථිර වෙස් මුහුණ භාවිතා කරන්නේ නැහැ. හැබැයි කෝලම් ගැමි නාටකේ නම් මේ විදිහට වෙස් මුහුණ භාවිතා කරනවා. අක්කේ ඔන්න අපිත් එක්ක තවත් දුරකථන ඇමතුමකින් යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි අඳුනගමු ආයුබෝවන්. 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 ඔයාගේ නම මොකද්ද? කොහේ ඉඳන්ද යාළුව එකතු වෙන්නේ? සම්සම්. ඉන් ළඟගේ පාසල මොකද්ද? ඉගෙනුම් ලබන පාසල මොකද්ද? මොකද්ද ඔයාගේ ඉස්කෝලේ? මම හිතන්නේ දුරකථන ඇමතුම විසන්දි වුණා. හිතන්නේ අපේ යාළුවට නැවත වතාවක් උත්සාහ කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් අපි ආපහු මතක් කරමු අද අපි සජීවීව ඔයාලා එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් යාළුවන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න දුරකථන ඇමතුමක් මගින් එකතු වෙලා අපේ පැනයට නිවැරදි පිළිතුර ලබා දෙන්න. ඉතින් අපේ පැනේ තමයි ගොඩබිමේ වේගයෙන්ම දිවිය හැකි සත්වයා කවුද? ගොඩබිමේ වේගයෙන්ම දුවන්න පුළුවන් සත්වයා කවුද? ඉතින් මේ පැනේට නිවැරදි පිළිතුර දන්නවා නම් අපිට ඉක්මනට කතා කරන්න අපේ දුරකථන අංකය තමයි 0112 50 53 15. ඉතින් අපි ෆර්ගසන් විද්‍යාලයේ ලස්සන නර්තනයක් කලින් බැලුවා. දැන් තවත් අංගයක් සූදානම් කරලා තියෙනවා. අපි බලමු මේ මොකද්ද කියලා. අපේ වැඩසටහනේ මොන වගේ ගීතයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ? පුතේ මේ ගීතය අපි 2019 දී සමත් ලංකා සංගීත තරඟවලට ඉදිරිපත් කළා. සරසවි සම්මාන සරස්වති සම්මාන හිමි කරගත්ත ගීතයක්. ඒ කියන්නේ ප්‍රථම ස්ථානයේදීව සරස්වති සම්මාන හම්බ වුණා. ඉතින් අපිට වමනා වුණේ මේ දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන දරුවන්ගේ අර ක්‍රියාකාරකම් තුලින් දරුවෝ අපිත් එක්ක අර විනෝදයෙන් සතුටින් ජීවිතේ ගත කරනවා දකින්න. කවුරු ගැනද කියවෙන්නේ? මොකක් සම්බන්ධ? මේ ගීතේ කියවෙන්නේ පොඩි දරුවෝ ටිකක් මේ වැස්සක් වහිනකොට වැස්සේ සෙල්ලම් කරන විදිය. පොඩි මල් වැස්සක් වහිනවා. මාතෘකාව මල් මල් වැස්ස. ඒතර මේක රචනා කරලා තියෙනවා අනුරාධ ගුණතිලක කියලා සර් කෙනෙක්. මේක තනු නිර්මාණය කරලා තින්නේ ඉස්කෝලෙම පාසලෙම සංගීතාචාර්ය ධම්මිකා නන්දිනී මහත්මිය. ඔව් ඉතින් ඒ වගේ ලස්සන ගීතයක් අද ඔබතුමිය අපේ වැඩසටහනට තෝරගෙන තියෙනවා නේද? එහෙමයි. හඳයි එහෙනම් අපි මේ ගීතේ නරඹමු. මේ සමනලයින්ටයි වනබඹරුන්ටයි දඟලමයින්ටයි තමයි මේ ගීතේ තියෙන්නේ. තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ළමයි කියන්නේ දඟයිනේ. ළමයින්ට දඟලන්න දඟ කරන්න ක්‍රියාකාරකම් තුලින් හොඳ නිර්මාණයක් කරන්න තමයි ඇත්තටම අපිට අවශ්‍යතාවය වුනේ. ඒ තුලින් ලස්සන නිර්මාණයක් කිරීම තමයි එකම පරමාර්ථය දරුවොත් එක්ක. ඔව්. එහෙනම් අපේ පාඩපාඩ සජීවී වැඩසටහනේ මේ ගීතය ඉදිරිපත් කරන්නේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ අපේම සොයිරියන් විසින්. Thank you.
විරාමයෙන් පස්සෙ නැවතත් ඔයාලා එකතු වෙන්නේ අපේ පාට පාට වැඩසටහනත් එක්ක. ඉතින් අන්න යාළුවෙක් අපිත් එක්ක දුරකථනයේ සම්බන්ධලා ඉන්නවා. අපි කතා කරමු. අයිබෝවන්. අයි. අයිබෝවන්. අයිබෝවන්. එයාගේ නම මොකද්ද? පුන්හාර. පුන්හාර. ඉතින් පුන්හාර කොහේ ඉඳන්ද අපිත් එක්ක මේ එකතු වෙන්නේ? කුරුණෑගලේ ඉඳන්. කුරුණෑගලේ ඉඳන්. ඉතින් අංගී පාසල මොකද්ද? කුසාමෝදේ. ඉතින් අද අපි ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට පිළිතුරු දන්නවද? ඔව්. මොකද්ද පිළිතුර? චීටා. චීටා. හරි එහෙනම් අපේ වැඩසටහන අවසානය වෙනතෙක් රැඳී ඉන්න අපි බලමු ඔයාගේ පිළිතුර නිවැරදිද කියලා. ඉතින් අපි කලින් නැරඹුවේ ලස්සන ගීතයක්. මල් ලැස්සක් ආවා. අපි වැස්සට කොච්චර නම් ආසද. වැස්ස වහිනකොටම අපි කල්පනා ගන්නේ කොහොම හරි ගිහිල්ලා ඒ වැස්සේ තෙමි තෙමි සෙල්ලම් කරන්න. ඉතින් ඒ අපේ ළමා කාලේ තියෙන දඟකම් ගැන කියන ලස්සන ගීතයක් තමයි අපි ඒ බැලුවේ. දැන් ඔන්න තවත් නර්තනයක් සූදානම් කරමින් පවතිනවා. දැන් අපි බලමු මොකද්ද මේ නර්තනය කියලා. හැබැයි ඔන්න තවත් යාළුවෙක් අපිත් එක්ක එකතු වෙනවා. අපි ඇය වඳුනගෙනම නර්තනය ගැන අහමු. අයිබෝවන් යාළුවේ, යාළුවගේ නම මොකද්ද? කවීෂ. කවීෂ. කොහේ ඉඳන්ද එකතු වෙන්නේ කවීෂ? අම්පාරින්. අම්පාරින්ද? ඉතින් යාළුවා මේ දවස්වල මොකද කරන්නේ? විභාගයේද පාඩම් කරනවද? පාඩම් කරනවා නේද? ඉතින් යාළුවා දන්නවද අද අපි අහපු ප්‍රශ්නයට පිළිතුර? පිළිතුර මොකක්ද? චීටා. චීටා. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්කම රැඳෙන්න කියලා. යාළුවා කැමති නැද්ද කවියක පුංචි කොටසක් ගායනා කරන්න? කැමති. හා. එහෙනම් අපි ගායනා කරමුද? හා. ඉර උදා වෙන්නට පළමුව නැගිට සිහි කොට අලසකම් දුරු කොට කරන් වැඩ පොළ දියුණු වන්නට. හරිම ලස්සනයි මල්ලි. මල්ලිගේ කවිය මම හිතන අපේ යාළුවන්ට හොඳ අවවාදයක් ඒ කවියෙන් ලබා දුන්නේ. ඉතින් අපි කිව්වා අද තවත් නර්තනයක් ඔන්න දැන් ලෑස්ති කරලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන්. අපි බලමු මොකක්ද මේ නර්තනේ සිදු වෙන්නේ කියලා. ගුරුතුමියනි, අපි ඊළඟට මේ නර්මන සූදානම් වන නර්තනය මොන වගේ නර්තනයක්ද? පුතේ, ගීතයකට අනුව නර්තන නිර්මාණය කිරීම. ගීතයකට කොහොමද අපි නර්තනය නර්තනයක් ඉදිරිපත් කරද්දී මොන වගේ කරුණුද සලකන්නේ? අපි ගීතයකට නර්තනයක් නිර්මාණය කිරීමේදී පුතේ ඉස්සෙල්ලාමේ ගීතය හොඳින් සවන් දීලා ඒකෙන් බලන්න ඕනේ ඒකේ කියවෙන අදහස ගැන. ඒකෙන් මොනවද ඇතුළාන්තයේ තියෙන අදහස ගැන හොඳට අවබෝධයක් ලබාගෙන ඊට පස්සේ ඒකෙන් ඉදිරිපත් වෙන ප්‍රකාශනාත්මක චලන, ඒකෙන් ඉදිරිපත් වෙන රිද්මානුකූල චලන, නැත්නම් ඒකෙන් ඉදිරිපත් වෙන ඔලි වශයෙන් තාලානුකූල චලනද කියලා බලලා ඊට අදාළ විදිහට ඒකේ තියෙන දැන් අපි ඉදිරිපත් කරන ගීතයේ තියෙන ප්‍රකාශනාත්මකූල චලන හා තාලානුකූල චලන තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීමෙන් තමයි නර්තන නිර්මාණය කළ යුත්තේ. එතකොට මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් අපිට නර්තනයක් සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන්. සාර්ථක නර්තනාංගයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒතුළේ. Thank you.
ෆර්ගසන් උසස් බාලිකා විදුහලේ රත්නපුර අපි ලස්සන නර්තනයක් තමයි දැක්කේ අපේ මේ සහෝදරියන්ගේ. ඉතින් අපි දැන් අද සජීවීවන එකතු වෙලා ඉන්නේ. ඉතින් ආපහු මතක් කරනවා ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔන්න අපිත් ඒක කියද්දිම අපිත් එක්ක යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. අපි අඳුරගමු අපේ යාළුවා කවුද කියලා. අයිබෝවන්. අයිබෝවන් නැකේ. අයිබෝවන් නංගී. ඉතින් නංගගේ නම මොකද්ද? මගේ නම ලෝෂදි කවිෂා. කවිෂා කොහෙන්ද එකතු වෙන්නේ අපිත් එක්ක? මම එකතු වෙන්නේ හෝමගමින්ද. හෝමගමින්ද. ඉතින් නංගි දන්නවද අද අපි අහපු පැනේට පිළිතුර? මොකක්ද පිළිතුර? ගොඩබිම වේගයෙන්ම දුවන්න පුළුවන් සතාවනේ චීටා. චීටා. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්කම රැඳී ඉන්න කියලා අපේ වැඩසටහන අවසානයේදී. ඉතින් අක්කේ අපි ඊළඟට මොකක්ද සූදානම් වෙන්නේ? ඔව් ඉතින් දැන් අපි ගොඩක් නර්තන බැලුවා ලස්සන ගීත අත්රසින්ද. ඉතින් දැන් තමයි වෙලාව අපේ මේ ලෝකෙ වටේ තියෙන අරුම් පුදුම දේවල් ගැන බලන්න. ඔව් අක්කේ හරියටම හරි. එහෙනම් අපි ගිහිල්ලා අපේ අරුම පුදුම විශේෂාංගයට ගිහිල්ලෙමු. අපි බලමු අද අපේ යාළුවෝ මොනවද අපිට අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එන්න යමු බලල් දිවයිනට. ඇත්තටම මේ ලෝකෙ තියෙන පූසන්ටම වැංගුණ දූපතක් ගැන අහලා තියෙනවද? දූපතේ ජීවත් වෙන මිනිස්සුන්ටත් වඩා පූස ජීවත් වෙන දූපතක් ගැන හිතාගන්න පුළුවන්ද? ඔව් එහෙම තැනක් තියෙනවා. ඒ තමයි ජපානයේ කැට් අයිලන්ඩ්. එහෙමත් නැත්නම් අවෂිමා කියන මේ පූස හමුදාවේ වාසභූමිය. ගණනය කිරීම වලට අනුව අනුපාතය බැලුවම දූපතේ ඉන්න මිනිස්සුන්ට පූස 6 දෙනෙකුට වඩා වෙන් වෙනවා. මේ දූපත කිලෝමීටර් 6.1ක් පමණ විශාලයි. දූපතට යන්න පුළුවන් බෝට්ටුවෙන් විතරයි. හැබැයි එහෙම යන්නත් මිනිත්තු 30ක පමණ කාලයක් ගත වෙනවා. 2013 වර්ෂයේ සංචාරකයෙකු ට්විටර් වෙත මෙහි පින්තූරයක් එක් කිරීමත් සමග තමයි මේක ලෝකෙ පුරා ජනප්‍රිය වන්නේ. මේ වන විට මේ දූපතේ වැඩිහිටි පවුල් 20ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම පූස 150ක් විතර. ඉතින් 1945 අවුරුද්දේ මේ දූපතේ මිනිස්සු 900ක් විතර ජීවත් වුණා කියලා තමයි කියන්නේ. ඒ වෙනකොට මෙහි මිනිස්සුන්ගේ රැකියාව වෙලා තියෙන ධීවර කර්මාන්තය. ඉතින් ඒ කාලේ ධීවර බෝට්ටු වලට මියෝ එන නිසා පූස කිහිප දෙනෙක් ඇති කරන්න පෙළඹිලා තියෙනවා. කාලයත් එක්ක මේ පූස කිහිප දෙනා තමයි විශාල ජනගහනයක් බවට පත් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ පූස් දිවයින තහනම් වචනේ තමයි බල්ලෝ. බල්ලෝ ඇති කිරීමත් බල්ලන් රැගෙන එමත් සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම මේ පූසන්ගේ සෞඛ්‍ය වගේම පූස ලස්සනට තියාගන්නත් මේ ගමේ මිනිස්සු ගොඩක් වෙහෙස වෙනවා. දැන් මම කතා කරන්න යන්නේ පෘථිවිය මත ඇති විස්මයජනකම අලංකාරම ස්ථානයක් ගැන. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ. මේ තමයි ලොව විශාලතම ආවාටය වෙච්ච ග්‍රෑන්ඩ් කැනියම. ඒ වගේම මේ ග්‍රෑන්ඩ් කැනියම සංචාරක ආකර්ෂණය දිනාගන්න ස්ථානයක්. ග්‍රෑන්ඩ් කැනියම තරමටම මෙහි සුප්‍රකට දර්ශනය වෙන්නේ කොලොරාඩෝ ගංගාව. මේ ගංගාව කිලෝමීටර් 1453ක් පමණ දුර ගෙවා කැලිෆෝනියා බොක්කෙන් පැසිෆික් සාගරයට එකතු වෙනවා. ග්‍රෑන්ඩ් කැනියම ආශ්‍රිතව ස්වදේශීය ඉන්දියානු ගෝත්‍රිකයන් ජීවත් වෙනවා. මේ ගෝත්‍රිකයන් අතරින් ගොබී කියන ගෝත්‍රිකයන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා ඒ ඔවුන්ගේ එක්තරා මතයක් නිසා. මේ ග්‍රෑන්ඩ් කැනියම ඔවුන්ගේ මරණින් පසු ඔවුන්ගේ ජීවිතය නැවත ගෙන යන දොරටුව විදිහට ඔවුන් සැලකීමයි. ඒ වගේම ග්‍රෑන්ඩ් කැනියම ආසන්නයේ ලෙන් 1000ක් පමණ පිහිටලා තියෙනවා. නමුත් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන ලෙන් 335ක් පමණක් ඇති බවටයි. විද්‍යාත්මක වාර්තාවලට අනුව ගතහොත් ග්‍රෑන්ඩ් කැනියම නිර්මාණය වී ඇත්තේ මීට වසර මිලියන 70කට පමණ ඉහතදී. පුදුමයට පත්වන කාරණාව වන්නේ මේ ප්‍රදේශය මෙතරම් ශුෂ්ක හා කටුක පරිසරයක් වුවද මෙහි තුල නගරයක් පිහිටා තිබීමයි. ඉතින් මේ නගරය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඈතින්ම පිහිටලා තියෙන නගරය. ඉතින් කොහොම හරි මේ විස්මයජනක බියජනක අත්දැකීම ඔයාලත් විඳ ගන්න කැමති නම් අනිවාර්යෙන් යන ග්‍රෑන්ඩ් කැනියම බලන්න ඇමරිකා එක්සත් ජනපදයට. ඔව් ඉතින් තවත් දවසක මේ වගේ අරුම් පුදුම දේවල් ගොඩක් අරගෙන එන බලාපොරොත්තුෙන් අදට ඔයාලගේ නිවහනෙන් සමුගන්න. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ආයෙත් ඉතින් අරුම් පුදුම විශේෂාංගය තුළින් අපූර්ව ස්ථාන දෙකක්ම ඔයාලට අද දැනගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් අද අපිත් එක්ක පාසලක් එකතු වෙලා ඉන්නවා. ඒ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල. ඉතින් අපි ගොඩක් බැලුවා උන්ගේ නර්තන. මම හිතන්නේ දුරකථන ඇමතුමක් තියෙනවා. අපි කතා කරලා බලමු. අයිබෝවන්.
අයිබෝවන් නංගි අයිබෝවන් නැකේ මකද්දාගේ නම මම සදී දෙවන්නේ තින් ඔයා කොහේ ඉඳන් දෙකද වෙන්නේ මම එකට වෙන කරුණාගල ඉඳලා කරුණාගල ඉඳන් ඉන්න තවත් යාළුවෙක් අපිත් එක්ක එකද නා ආ ඉතින් නංගි නංගිගේ පාසලත් කියන්නක බාගිනි ගණේ වල ප්‍රාථමික විද්‍යාලය ආ ඉතින් අන්න නංගි අද අපි ප්‍රශ්නයක් ඇහුවා නංගි පිළිතුර දන්නවද ඔව් මොකද්ද පිළිතුර චීටා චීටා හරි අපි බලමු නියයදෙන පිළිතුර කියලා කවියක් එහෙම ගායනා කරන්න කැමතිද ඔව් ගායනා කරමුද හා නංගිට අවස්ථාව පායන දෙක නිදන අයගේ වැඩ තමා වෙන අරුණට පළමු එයින පිබිදෙනු මැන සෑම දින හරිම ලස්සනයි නංගි ඉතින් බෙහෙවින්ම ස්තුති අපිත් එක්ක එකතු වුණාට ඉතින් දැන් සූදානම් වෙන්නේ අද අපිත් එක්ක එකතු වුණු පාසලේ සහෝදරියන්ගේ තවත් දක්ෂතාවයක් නරඹන්න ඉතින් බලමු දැන් මොකද්ද සූදානම් වෙලා තියෙන්නේ කියලා අපි ඊළඟට නරඹන්න යන නර්තනංගය මොන සම්ප්‍රදායට අයත් නර්තනංගයක්ද? ඒක පුතේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් නර්තනයක්. උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් 18ට අයිති වන්නමක්. ඒ වන්නමේ සම්ප්‍රදාය නිර්මාණාත්මක නර්තනයක් තමයි අපි ඊළඟට බලන්න යන්නේ. ශාස්ත්‍රීය නර්තනංගයක් සහ නිර්මාණාත්මක නර්තනංගයක් කියන්නේ මොකක්ද කියලා. අපිට ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කළොත් ශාස්ත්‍රීය නර්තනාංගයක් කියන්නේ පුතේ අපි සාම්ප්‍රදායිකව විෂය නිර්දේශයට අදාළව නටනම සාම්ප්‍රදායික අඩිය දාගෙන එතකොට ඊට අමතරව නිර්මාණාත්මක අඩි භාවිතා කරලා අපි මේ නටන වන්නම නටන එක තමයි මේ නිර්මාණාත්මක නර්තන කියලා කියන්නේ නිර්මාණාත්මක නර්තනාංගයක් කියන්නේ එතකොට ගුරුතුමිනේ දැන් මේ නටන නයි අඩි වන්නම ඔබතුමියගේ පාසලට ටිකක් විශේෂයි නේද? මොකක්ද විශේෂත්වය? ඔව් අපි 2019 වර්ෂයේදී ගැහෙනු කනිෂ්ඨ ගැහෙනු සමූහ නර්තන තරඟයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය ගත්ත නර්තනය තමයි අපි දැන් මේ බලන්න සූදානම් වෙන්නේ. Thank you.
අතරින් තියෙන ලස්සනම වන්නමක් තමයි මේ නයියඩි වන්නම කියන්නේ. ඉතින් අපි ලස්සන නර්තනයක් බැලුවා. ඔන්න අපිත් එක්ක යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. අපි අඳුනගනිමු කවුද කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔයාගේ නම මොකද්ද? ඉරිතිපාරා. තින් ඔයා කොහේ ඉඳන් එකතු වෙන්නේ? මොරටුවේ ඉඳන්. මොරටුවේ ඉඳන්. තින් ඔයාගේ ඉස්කෝලේ මොකද්ද? මෙතනදී සයිස්කෝ. කීන වසරේද ඉගෙන ගන්නේ? නර්තන බැලුවොත් තවත් අංගයක් සූදානම් කරලා තියෙනවා අපි බලමු ඒ මොකද්ද කියලා. ළඟට මොන වගේ වාදනයක්ද රස විඳින්න යන්නේ? අපේ වාද්‍ය වෘන්දයෙන් ඉදිරිපත් කරන්නේ බලා වැලපුමේ ගීතේත් මේ තරම් සිවුමැලිද කළුගල් ගීතේත් සසර වසන තුරු කියන ගීතේත් වාද්‍ය කොටස් භාවිතා කරලා ලස්සන මේ වාද්‍ය ඛණ්ඩයක් තමයි. එතකොට ඒ වගේ වාදනයක් ඇයි අපේ පාඩපාර වැඩසටහන් ඉදිරිපත් කරන්න හිතුවේ? අපේ විෂය නිර්දේශයේම තියෙනවා මේ අපේ දරුවන්ට වාදනය කරන්න සර පස්තාර බලා වාදනය තියෙනවා. ඉතින් මේ හින්දා මේගොල්ලන්ට ලොකු අවස්ථාවක් මේ හම්බුනේ. මේ මම ඒකයි මේ වගේ සර ඛණ්ඩ කොටස් කිහිපයක් භාවිතා කරලා වාදනය කරන්න සැලැස්සුවේ. සංගීතය කරන අපේ යාළුවෙක්ට විතරක් නෙමෙයි වෙනත් ඕනෑම විෂයක් කරන යාළුවෙක්ට ඇත්තටම මේ සංගීතය කියන එක අපේ මනස සැහැල්ලු කරගන්න හුඟක් වටින දෙයක්. ඉතින් එහෙනම් අද දවසේ අපේ පාඩපාට සජීවී වැඩසටහනට සම්බන්ධ වෙලා මේ වාදනය ඉදිරිපත් කරන්නේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ වාද්‍ය බෘන්දේ.
ගීතයකින් පසු නැවතත් අපේ වැඩසටහනට අපි ආවා. ඉතින් අද අපි ඔයාලගෙන් පැනයක් විමසුවා. මම දැන බොහෝ යාළුවෝ අපිට කතා කරලා පිළිතුරු ලබා දුන්නා. ඉතින් මේ කාල වේලාව පැමිණිලා තියෙන නිවැරදි පිළිතුරු ප්‍රකාශ කරන්න. ඉතින් නිවැරදි පිළිතුරු තමයි චීටා. මම හිතන්නේ අපිට කතා කරපු සෑම යාළුවෙක්ම නිවැරදි පිළිතුරු ලබා දුන්නා. හැබැයි අපි පොරොන්දු වුණා මුලින්ම නිවැරදි පිළිතුරු ලබා දෙන අපේ යාළුවට තමයි තිරිනේ ලබා දෙන්නේ. ඉතින් නිවැරදි පිළිතුරු ලබා දුන්න අපේ යාළුව තමයි නෙතාලි අමෝද්දා. ඉතින් ඇයි කතා කරේ හෝකන්දර ඉඳන්. සුබ පැතුම්. ඔයාට අපේ මේ ලස්සන තිරිනේ පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි ඔයාලගේ නිවහන්නේ සමු ගන්නවා. අද අපිත් එක්ක එකතු වුණ අපේ සහෝදරියන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගම. එහෙනම් සීල දෙනාටම සුභ සතියක්. අයිබෝවන්. දසත පුරා